අයිබෝන් ආමේගතලා ඉන්නේ සර්ගී කියුඩිප් channel එකෙන් ගේන තවත් වීඩියෝ එකක්. අපි iPhone එකේ පසුපස දිහා බැලුවොත් අපි දන්නවා මේ පාර 12 Pro Max එකේ කැමරාස් තුනක් එක්ක තවත් එක්ක විශේෂ කළු පාට ඩොට් එකක් වගේ එකක් ඇවිල්ලා තිනවා. මේක තමයි LiDAR sense එක. අද අපි මේ වීඩියෝ කතා කරා LiDAR sense එක. ඇයි මේ LiDAR sense එක විශේෂ වෙන්නේ මම මේක ගැන කලින් iPhone එක release කරද්දී හදපු වීඩියෝ එකේ පොඩි විස්තරයක් කරා. නමුත් ඔයගොල්ලෝ කීප දෙනෙක් මගේ අහලා තිබුණා. ඒ වගේම ඇයි මේක මෙච්චර hype එකක් ඉන්නේ මේ පාර සහ ඇයි විශේෂම Apple මේ පාර මේ phone එකට මේක එකතු කරලා තියෙන්නේ වගේ ප්‍රශ්න කීපයක් වඩද්දි තින් ඒක නිසා LiDAR ගැන අද අපි කතා කරන්න ඕනේ. මේ වීඩියෝ share කරන්න නොදන්නේ නැවත දැනගන්න මේක පල්ලතර උඩට subscribe button press කරොත් ඉස්සරහට මම දාන වීඩියෝස් අග්ගාවටම ගෙන්න ගන්න පුළුවන්. LiDAR කියලා සරලවම අදහස් කරන්නේ light detection and ranging කියන එක. ඉතින් විශේෂයෙන්ම මම මේ කියන කලින් මම හදුව self driving cars කියන වීඩියෝ එක මේකෙදි මම විශේෂම කතා කරා. එහෙම නැත්නම් ඔය මේ වගේ වීඩියෝක් හරි දැකලා තනවා දැකලා ඇති. කාර් වල විශේෂයෙන්ම ඉහළ පොඩි නිකන් අර වටේට කැරකෙන පොඩි රවුමක් වගේ කැරකෙන කොටසක් තියෙන පොඩි කොටයක් වගේ. මෙන්න මේ කොටසේ පාවිච්චි කරා මේ LiDAR sensor එක. මේ LiDAR sensor එකෙන් සරලවම කරන්නේ මේ කාර් එක දිගත්තොත් මෙන්න මේ තියෙන කොටස වටේටම rotate වෙනවා. මේ විදිහ rotate වෙද්දී මේ sensor එක තියෙන නිසා මේ sensor එකෙන් එළියට එන කිරණයක් තවත් තැනක වැදිලා නැවත තවත් මේකට පරාවර්තනය වෙලා එන්න ගතවන කාලය ගණනය කරලා මේ තියෙන sensor එකයි ඒ තියෙන object එක අතර දුර මනින එක තමයි ප්‍රධාන විදිහම කරන්නේ. ඉතින් මෙන්න මේට සමාන දෙයක් තමයි iPhone එකේදී සිද්ධ වෙන්නේ. ඔයා මේ phone එකේ photo එකක් ගනිද්දී මේ photo එකේ අපි දන්න සාමාන්‍ය cameras දෙකක් තියෙනවා එක sensor එකක් පාවිච්චි කරන bokeh sensor එක විදිහට. ඉතින් මේ විදිහට sensor එක විදිහට පාවිච්චි කරාට පස්සේ මේක හරහා කරන්නේ අර අපිට S2 එකක් දියෙද්දී 3D පේනවා වගේ මේ sensors දෙකක් තියෙදි එක sensor එකකින් පාවිච්චි කරන object එකත් එක්ක background එකත් එක්ක තියෙන දුර අඳුර ගන්න. ඉතින් මෙන්න මේ විදිහටම මේ LiDAR sensor එක තියෙන විශේෂත්වය තමයි මේක පාවිච්චි කරන මේක හරහා මේකේ හරහා යන කිරණ වලින් ඔයා ෂූට් කරන ඔබ්ජෙක්ට් එකයි ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකයි අතර තියෙන දුර මොකක් කොච්චර ප්‍රමාණයක්ද කියලා අඳුර ගන්නවා. මෙන්න මේ හේතුවත් එක්ක තියෙන විශේෂම දේ තමයි හරියට iPhone එකේ මේක ඇත්තටම මේ මේකට කලින් මේට හා සම්බන්ධ සංසිද්ධියක් කරලා තියෙන එක තමයි Face ID එක. Face ID එක රාත්‍රී කාලේ දුනක් ගොඩක් පාවිච්චි කරන මේට සමාන සිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී රාත්‍රී කාලේ දුනත් ගොඩක්ම පහසුවෙන් මේ ෆෝන් එකේ කැමරාවට හැකියාව තියෙන ඔයාසාව ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙන දුර අඳුර ගන්න මේකත් එක්ක තමයි පෝට්‍රේට් මෝඩ් එක නයිට් මෝඩ් එකත් එක්ක කම්බයින් වෙලා තියෙන්නේ. විශේෂ මේ හේතු කාරණා නිසා ගොඩක් ඇකියුරේට් පෝට්‍රේට්ස් කැප්චර් කරන iPhone එකේ හැකියාව තියෙනවා. ඉතින් මේකෙන් ඇත්තට ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තියෙන දුර අඳුර ගන්න පුළුවන් නිසා ගොඩක් ෂාප් ක්‍රිස්පි බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් ඉෆෙක්ට් එකක් එහෙම නැත්නම් අපි කතා කරන බොකේ ඉෆෙක්ට් එකක් එහෙම නැත්නම් හොඳ පෝට්‍රේට් එකක් කැප්චර් කරන්න මේක උදව් කරනවා. ඉතින් LiDAR sensor කිරි සතයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. ඉතින් LiDAR sensor එක ඇත්තට මීට කලින් iPad එක මං හිතන්නේ ඇවිල්ලා තිනවා. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. නමුත් විශේෂම දේ තමයි මේ පාර iPhone flagship device එකට මේක එකතු කරාට පස්සේ ටිකක් අර හැමෝම අතර කතා බහට ලක් වෙන්න පටන් ගත්ත මේ දේ. ඉතින් ඒක තමයි තියෙන විශේෂත්වය. ඉතින් මං හිතනවාට අයිඩියාක් එන්නේ නැති LiDAR sensor එකෙන් මොකද කරන්න කියලා. ඉතින් වාත් හිතන දේවල් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ ෂෙයා කරන්න නොදන්න හැලු දැනගන්න. ඒ වගේ පල්ලෙන් අතර උඩට subscribe button එක press කරොත් ඉස්සරහට මන් දාන වීඩියෝස් ඔක්කොටම ගෙන ගන්න පුළුවන්. අපි ආයතන තිරිගේ හැමරක ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.